අම්මා තාත්තා නිරෝධයනේ. තනිවූ දැරියන් දෙදෙනකුට කෑම ගෙනයන්න පොලිසිඩ දීනේ. සංචර්ණ සීමා අතිබුණත් ගම්පොල කඩසාප පුත්තැරලා ගම්පොල සුරංග රාජනනායක යිලියන්. මෞ්පියන්ට කොරෝණා වැලඳී රෝවල් ගතවීමට සිදුවයි මෙන් නිවසය තනිවූ ඕන්ගේ බාලවයස් දියනියන් දෙදනාට. දාවල් ආහාර රැගෙන ගී ගුරුවරියකට ගම්පොල කොට්ටාශ රතවාහන අංශ පොලිස්සනධාරීන් අවස්ථා දෙකකදීම එමආහාර රැගෙනයාමට නොදී අපප සුහරවා ඇවීමේ සිද්ධයක් පිළිබඳ පොලිස්පතිවරයාට පැමිල් ලි කරතිබෙන. ගම්පොල ප්‍රදශේ විද්‍යුත්තාහා මුද්‍යිත මාධ්‍යවේදය කුහ ඔුගේ විදවල්පති බිරිඳගේ දරු දෙනා. මෙසේ ආහාර රැගෙනගිය ගම්පොල විදवाලක ගරුවරියකට. ඇගේ සහෝදරයාට මෙම කණුගාටු දායකසිද්දියට මූුණ පෑමට සිදීතිබෙනු. ඒසල් ගුුවරම දරුවන්ට කෑම පිරිසගෙන ඇගේ සොයිුඩා සමගේ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියද. ගම්පොල්ල පාලම අසල සිටින රතවානාංශ නිලධාරී. ඒය අතරකර පවතින සංචාන සේ මානුව යමිකු ටආහරන ක්ෂසින් වත් රැගෙනයාමට අවසරදීමට නොැකි බව පවසා ඇය ආපසු පිටත් කරයාවා ඇත. ඒ අනුව පිසගත් ආහාරද රැගෙන මෙම ගරුවරයට නැවත ආපස හැරියයාමට සසිදුවතිබේ. න් පස්ු ඇයි සිදු කර ඇත්තේ දරුවන්ට කෑම නැතිවුුණොත් උයාගෙන හෝ කෑම ටික් කදාගෙනයනි සිතු විල්ලානුව. වියලි ආහාරටිකක් සකසා. ඇගේ සොයුරාත මේ සදුවමෙන් දින තුනකට පසු පසුගේ හය වනිදා නැවත ඇවීමයි. ඒත් එදිනද පාල බසල සිටි මෙම පොලස් සිලධාරී සුදුකර ඇත්තේ උසාවිද දමන බවපවසා ඔගේ තොරතුරුලයාගෙන නැවත හරවා ඇවීමයි. මේ විදියට කතාවක් දාලතයෙනවා? මේකේ කාරණාව පිළිබඳව අපි සංවේදීව කතා බා කරන්ට වෙනවා සභාර දෙවල් පිඳ සංවේදීව තීන්දු තිීරල ගන්ටවෙනවා මහමග යන වාහන කන්දරාව දෙස බලන්නකොට මේ ඔක්කම වාහනටික අත්‍යවස්ස රාජිකාරී කටයුතුවලට දෙයන්නේ. මොඩ තරම් වාහන කන්දරාවදද එතකොට මේ කෑම ර්ගෙන ගිහින්තියෙන්නේ අම්ම තාත්තා නිරෝධයන නිසා තනි වූ දැරියන් දෙදෙනෙකුටයි. ඇකොට ඒ පිළිබඳව මානුශීය සලකා බලන්ට ඒ සත්‍යසත්්‍යතාවේ තහෞරු කරගන්ට එම නිලධාරීෙන් පෙවරගන්න තිබුණා නේද. මෙ මෝතයේ අතිබෞතර නිලධාරයෙන් ඉතාම කැපවියෙන් රාජ්කාරරික් කටයුතු කරනවා එකට අගෞරවයක් වෙන්නා අප ඉඩතියන්නෙ නෑ එක ගෞරවයෙන් මතක් කරනවා හැබැයි සභාරු මේ වගේ අවස්ථාවල මානුෂීව සලකා නොබලනවානම්. ඇතිපාලේ කොබක් ද කියලා අපිට හඩවයින.